සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම අපි හැමෝම දන්න විදියට සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරපු ඒ ශ්‍රී සද්ධර්මය ඊටාම පිරිසිදු ස්වකාත වූ ධර්මයක් එයින් අදහස් වන්නේ බුදුන් වහන්සේ විසින් ඒ දේශනා කරා වූ ධර්මය මුල මැද අග ඊටාම අර්ථවත් වන ආකාරයෙන් ලෝකෝත්තර සුවය ලබා ගැනීම පිණිස කිසිදු හිස් තැනක් පළුදු තැනක් පරස්පර විරෝධී තැනක් නොමැති ලෙස නිවන දක්වාම දිවෙන ආකාරයෙන් ඊටාම සුපිරිසිදු ලෙස දේශනා කර ඇති බවයි ඒ වාගේම මේ ශ්‍රී සද්ධර්මය අකාලික වූ ධර්මයක් එයින් අදහස් වන්නේ අතීතය අනාගතය සහ වර්තමානය කියන මේ සියලුම කාලත්වයන්ට ගැළපෙන ආකාරයෙන් සහ වළංගු වන ආකාරයෙන් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කර ඇති බවයි එනම් කාලයෙන් කාලයට එක එක පුද්ගලයන්ට අවශ්‍ය ආකාරයට මේ ශ්‍රී සද්ධර්මය වෙනස් කළ නොහැකි බවයි එයට හේතුව සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළේ මේ ලෝකයේ පවතින සත්‍ය එය කාලයෙන් කාලයට වෙනස් වෙන දෙයක් නොවේ සත්‍ය සදාකාලිකව මේ ලෝකයේ පවතින දෙයක් උන්වහන්සේ විසින් මේ ධර්මය දේශනා කරනු ලැබුවේ උන්වහන්සේ සතුව පවතින ඒ අති උතුම් වූ ඥාන සම්භාරය උපයෝගී කරගෙන අති උතුම් වූ බුද්ධ ගුණය සම්මා සම්බුද්ධ ගුණය ආදී වූ ඒ ගුණයන්ගේ පවතින ඒ විශිෂ්ටත්වය සහ ශ්‍රේෂ්ඨත්වය භාවිතා කිරීම මගින් ඉතින් ඒක නිසා මේ විවිධාකාරයෙන් ක්‍රියාත්මක වන බුදු දහමට එරෙහිව සිදුවන ව්‍යාපාරවලදී අපි කලබල විය යුතු නැහැ බෞද්ධයක් හැටියට බෞද්ධයන් කලබල විය යුතු නැහැ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජීවමානව සිටි කාලයේ පවා විවිධාකාර වූ ධර්ම විකෘති ඇති කිරීමට විවිධාකාර වූ පුද්ගලයන් උත්සාහ කළා ඒ වාගේම සම්බුදු පරිර්වාණයෙන් පසුවත් අදටත් ඒ කුමන්ත්‍රණයන් ඒ ආකාරයෙන්ම සහ ඊටත් වඩා ප්‍රබලව ක්‍රියාත්මක වීම සාමාන්‍ය දෙයක් මේ වගේ කුමන්ත්‍රණවලදී ධර්ම විකෘතිවලදී නිවරදි බෞද්ධයන් කිසිසේත්ම කලබල විය යුතු නැහැ මොකද මේ ධර්මාව බෝධය ඔබ තුල හරියාකාරව තිබෙනවා නම් කොතරම් ධර්ම විකෘති විවිධ පුද්ගලයන් සිදු කළත් ඔබට හැකියාව තිබිය යුතුයි නිවරදි ධර්මය තමාගේ අවබෝධය තුලින් තේරුම් ගැනීමට එය ධර්ම රත්නේ සඳහන් වන ගුණයක් ඕපනයික ගුණය යෝනිසෝ මානසිකාරයෙන් යුතුව අවබෝධ කර ගැනීමට වටහා ගැනීමට ඇති හැකියාව ධර්මයේ ගුණයන් වල සඳහන් වෙන කාරණාවක් මෙතනදී අපි වඩාත්ම බිය විය යුතු කාරණාව එහෙමත් නැත්නම් සලකා බැලිය යුතු කාරණාව වන්නේ අන් අයගෙන් එල්ලවන කුමන්ත්‍රණවලට වඩා ධර්මයට සිදුවන හානියටත් වඩා ඔබ සහ මම හරියාකාරව ධර්ම කාරණා නොදැනීම නිසා මේ සම්බුදු දේශනාවට මේ බුද්ධ ධර්මයට සිදුවන හානිය ගැනයි අපි කනගාටු විය යුත්තේ ඒ වාගේම නිවරදි ධර්ම කාරණා නොදැනීම නිසා සහ ධර්ම විකෘතීන් සිදු කරගෙන යන පුද්ගලයන් විසින් සිදු කරගෙන යන ලබන ප්‍රචාරයන් නිසා අනාගත පරපුරට නිවරදි ධර්මය සොයා ගැනීමට අපහසුතා ඇතිවීම කියන කාරණාව ගැන අපි කනගාටු විය යුතුයි අපි සලකා බැලිය යුතුයි බෞද්ධයන් හැටියට සුපිරිසිදු ශ්‍රී සද්ධර්මය සම්දිප්තිකව කිසිදු වෙනසකින් තොරව වහවහා ප්‍රතිඵල ලබා ගත හැකි ආකාරයෙන් තවමත් නිරුපද්ධිතව තියෙනවා මේ ලෝකේ ඒ වගේම ඒ ධර්ම මාර්ගයේ නිවරදිව ගමන් කරන ගිහි පැවිදි උතුමන් වහන්සේලා ඕනෑතරම් ලංකාවෙත් ලෝකේ අනිත් රටවලත් වැඩ සිටිනවා ඔවුන් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමක් සිදු කරන්නේ නැහැ එයට හේතුව ඔවුන් සත්‍ය අත්විඳින නිසා සත්‍ය අවබෝධ කරගනිමින් සිටින නිසා සහ
ධර්ම මාර්ගයේ ගමන් කරමින් සිටින නිසා මාධ්‍ය හමුවට පැමිණ තමාගේ අධිගමයන් අවබෝධයන් ගැන කතා කර කර සිටීමට ඔවුන්ට අවශ්‍ය වන්නේ නැහැ සහ ඔවුන්ට ඒ සඳහා කාලයකුත් නැහැ බෞද්ධයන් හැටියට ඔබට බුදු දහම බේරා ගැනීමට අමුතු සටනක් කළ යුතු වන්නේ නැහැ ඔබ විසින් කළ යුත්තේ නිවර්දි ධර්මය අවබෝධ කරගනිමින් ධර්ම මාර්ගයේ ගමන් කිරීමයි ඒ සඳහා සුපිරිසිදු ධර්මය ත්‍රිපිටකයන් තුලත් සුපටිපන්න වූ ශ්‍රාවක සංඝයා වහන්සේලාගෙනුත් ඔබට දැනගන්න පුළුවන් කොතරම් ධර්ම ග්‍රන්ථ තිබුණත් සුපිරිසිදු ධර්මයේ දේශනා කරන ධර්ම දේශකයාණන් වහන්සේලා සිටියත් ධර්මයේම සඳහන් වන සුවිශේෂී ගුණයක් තමයි ඕපනයික ගුණය සහ පච්චත්තම් වේදිතබ්බෝ කියන ගුණය. ඒ කියන්නේ මේ ධර්මය අවබෝධ කරගත යුත්තේ තමා විසින්මයි සහ තමා තුලින්මයි. ඒ වගේම ධර්ම මාර්ගයේ ගමන් කළ යුත්තේ තමුන් විසින්මයි. තව කෙනෙකු ලබන අවබෝධය තුලින් තමාට අවබෝධය ලබා ගැනීමට ඇති හැකියාව අඩුයි. ඉතින් අන්න ඒ නිසා ධර්මය අවබෝධ කරගත යුත්තේ තමා විසින්මයි සහ තමා තුලින්මයි. ප්‍රායෝගික යෙදීමෙන් සහ භාවිතා කිරීමෙන් ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවරදිව අනුගමනය කිරීම මගින් තමාට සැබවින්ම බුදුදහම බේරා ගැනීමට දායක වන පුද්ගලයෙක් බවට පත්විය හැකියි. එනම් සැබෑ බෞද්ධයෙක් බවට පත්වීම මගින් සැබෑවටම බුදුන් වහන්සේ දේශනා කළා වූ ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීම මගින් ඔබ හට බුදුදහම බේරා ගැනීමට හරියාකාරව දායක විය හැකියි. මා ප්‍රායෝගික විඳපු අත්දැකීම් අනුව බොහෝ බෞද්ධයන් තවමත් හරි හැටි ඉතිපිසෝ ගාතාවේ එහෙමත් නැත්නම් බුද්ධ රත්නේ ගුණයන් හරියාකාරව දන්නේ නැහැ. දිනපතා නිතිපතා පන්සල් යන බොහොමයක් උදවිය පවා ඒ කාරණාවන් ගැන හරියාකාරව අවබෝධයක් නැහැ. ඒ වාගේම ස්වක්කාතෝ ගාතාවේ එනම් ධර්ම රත්නේ ගුණයන් නිසියාකාරව හරියාකාරව දන්න බෞද්ධයෙකු ඉතාම අල්පයි. ඒවාගේම සංගරත්නයේ ගුණයන් සුපටිපන්න ගාථාවේ තේරුම හරියාකාරව දන්න බෞද්ධයන් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි සිටින්නේ. මේ බුදුන් වහන්සේගේ ගුණයන් ධර්මරත්නයේ ගුණයන් සහ සංගරත්නයේ ගුණයන් කියන්නේ බෞද්ධයෙක් හැටියට අනිවාර්යෙන්ම නිසක වශයෙන්ම දැනගත යුතු කාරණා. සැබවින්ම බුදු දහමට පවතින හානිය තියෙන හානිය අන්න එයයි. බුදු දහමට සැබෑම හානිය සිදු කරන්නේ වෙන කවුරුවත්ම නෙමෙයි. බුදු දහම නිවැරදිව නොදන්න මේ බෞද්ධයන් විසින්මයි. ඔබ බුදු දහම රැකීමට සටන් කිරීම වටිනවා. නමුත් එය සිදු කළ යුතු වන්නේ වෙනත් පුද්ගලයෙකුට හෝ වෙනත් අයෙකුට එරෙහිව නොවේ. ඔබේම පවතින අනවබෝධය සහ අධර්මයට එරෙහිවයි. ඔබ එසේ සිදු කළ විට ඔබටත් පුළුවන් සැබවින්ම බුදු දහම රැකීමට දායක වුණ දායක වන නිවරදි බෞද්ධයෙක් බවට පත් වෙන්න. එම නිසා මේ මොහොතේ සිට ධර්මය සොයන්න, ධර්ම මාර්ගයේ ගමන් කරන්න, ධර්ම මාර්ගය පිළිපදින්න, අන් අය සමග සහ අන් අයගේ මත සමග ගැටීම නවත්වා තමාගේ දුර්වලතා සමග තමාගේ අනවබෝධය සමග ගැටෙන්න. තමාගේ සිතට එරෙහිව සටනදියත් කරන්න. එවිට ඔබ සැබවින්ම බුදු දහම බේරා ගන්නා පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔබට තෙරුවන් සරණයි. ඔබට ජයයි.